අර දෙන්නේ මේ කෙනේ ලොකු විශ්වාසයක් තියාගන්න. මොකද මේ රටේ මහ ජනතාව බලාපොරොත්තු වෙන මේ වැරදි කරපු අයට මේ අල්ලස් දූෂණ කරපු අයට නිසි දඬුවම් දෙයි කියන විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව නායකත්ව දෙමින් තමයි ජාතික කෙළවරු අපි අද මේ අවස්ථාවට සහභාගී වෙන්නේ විධිමත් විදියට සකස් කරපු ලිපි ලේඛන සහිත ෆයිල් අටක් ඉදිරිපත් කළා. අපි පළමුව ඉදිරිපත් කළා රජයේ NDS රක්ෂණ සමාගමේ මුදල් අවභාවික සම්බන්ධයෙන් අපිට ඒ සම්බන්ධ තොරතුරු රාශියක් ලැබුණා. මේ මුදල් අයිතිසේ පරිහරණය කිරීම පිළිබඳව අපි ඒ පිළිබඳව සියලු තොරතුරු සම්පින්දනය කරලා වාර්තාවක් අපි අද මේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට අද බාර දුන්නා. ඒ වගේම අපිට තවත් තොරතුරු ලැබුණා සෙවනගල සීනිකම්මලේ සිදු වී තිබෙන අක්‍රමිකතා. ඒ කියන්නේ ඒ සම්පත් ඒ මුදල් අයිති ලෙස අසාධාරණ ලෙස පරිහරණය කළ තිබිච්ච තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබුණා. මේ සම්පත් මේවා හරියට රටට භාවිත කරා නම් මා ජනතාවට විශාල ප්‍රතිලාභ ලැබෙන පිච්ච දේවල් ටේන් සප්ලේට්ලෝ තොරතුරු ප්‍රතිමත් ලෙස සකස් කරලා ඉදිරිපත් කරන්න දෙන අවස්ථාව උදා වුණා. ඊළඟ අපි ඉදිරිපත් කළා රාජ්‍ය බලය අයතන සදාගෙන රාජ්‍ය දේපළ වංචාකීම් සම්බන්ධව විවිධ පළාත් පාලන ආයතනවල සභාපතිවරු කරපු යම් යම් දූෂණ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අපි විධිමත් ලෙස සකස් කරලා අද මේ ආයතන බාර දුන්නා. ඒ වගේම තමයි ලේකම් සායතනයේ රජයේ ජනමාධ්‍ය ආයතනයක් ඒ ආයතනය තුල සිදුවෙච්ච වංචාවන් පිළිබඳ තොරතුරු සමුදායක් ලැබුණා. විවිධ මට්ටමේ පුවත්පත් ආයතනයක් ගොඩනගනවායි කියලා විශාල මුදලක් මේ සඳහා යොදවලා විවිධ මට්ටමේ ව්‍යාජ ක්‍රියාවලියක් තුල මුදල් අවභාවිත කළ තිබෙනවා. අනේ පිළිබඳ තොරතුරු අතුලත් කරලා අපි ලිපි කවරයක් අද බාර දෙනවා බාර දුන්නා. ඒ වගේම ඊළඟ කාරණා තමයි කතරගම් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සම්බන්ධව කෝටි 33ක වංචාව සම්බන්ධ චෝදන සහිත ලිපි ලේඛන සමුදායක් අපිට ලැබිලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් අපි නීති උපදේශ සැලකිල්ලක් කරලා විධිමත් විදියට ලිපි කවර මේ අවස්ථාවේ බාර දුන්නා. ඒ වගේම තමයි මේ රටේ කවුරුත් බෙහෙවින්ම නිරන්තරයෙන්ම කතාවට ලක් කරපු විශේෂයෙන්ම අදාළ චරිතයක් පිළිබඳව ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිමාගේ පුතා ජෝෂි රාජපක්ෂ මහත්මයා සම්බන්ධව එතුමා එංගලන්තේ කේන් ප්‍රාන්තයේ නාවික විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් අයතා අයුරින් ලබාගත් බවට තොරතුරු අපිට බොහොමයක් ලැබුණා. අපි මේ පිළිබඳව ඒ මහජන දුක්ගැනීමට ලක් වෙච්ච ඒ පාර්ශ්වයේ තොරතුරු ඇතුළත් කරගෙන මේ කටයුතු කරපු දෙයින් මේ රටට ලැබිය යුතු ලබන්නට තිබිච්ච විශාල වරප්‍රසාදයක් නාවික හමුදා ශේෂ්ත්‍රයට අඛණ්ඩව තිබිච්ච වරප්‍රසාදයේ අහිමිවන් තත්ත්වයට පත් කළා දුනා. ඉතින් මේක පුද්ගලයෙකුට වෙච්ච දෙයකට වඩා රටක් වශයෙන් ගත්තම ජාතික වශයෙන් විශාල හානියක් අපිට. ඉතින් අපිට මේ වෙච්ච පාඩුව මේ හානිය නැවත මේ පිළිබඳව විභාග කරන්න කියන අපි ඉල්ලීමත් අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කළා. මේ අපරාධ මූල්‍ය ආයතනයට දූෂණ මර්ධන ආයතනයට ඒ වගේම තමයි සම්බකාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් එවකට ඒ අමාත්‍යංශයේ සිදු වී තිබෙන මූල්‍ය අක්‍රමිකතා රුපියල් සුළු පරිමාණය ප්‍රමාණයේ රුපියල් මිලියන 167ක ප්‍රමාණයක විශාල ප්‍රමාණයක මුදල් ධාරිතාවක්. ඒ මේ රටේ මේ මහජන දේපළ මහජන සම්පත් මේ මහජන මුදල් අවභාවිතයන් විශාල වශයෙන් තොරතුරු ලැබෙන නිසා අපි අද මේ අවස්ථාවේ දූෂණ මර්ධන කමිටු ඉදිරිපත් කරා. මේ ගැන සොයලා බලලා මේ රටේ මහජනතාව නිතර අවදීන් බලා සිටිනවා. නිසි ලෙස පරීක්ෂණ කරලා වැරදි කරුවන්ට දඬුවම් දෙයි කියන කාරණේ. ඒ නිසා මේ කටයුත්තට මහජනතාවක් මහජනතාව වෙනුවෙන් ඔවුන්ට නායකත්ව දෙමින් මේ වගකීම අපි ජාතික කෙළවර වශයෙන් මුහුණ දෙනවා. මේ කාර්යභාරය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා කියන කාරණේ කරේ අවදීන් බලා සිටිනවා. සර් මේ රටේ මහජනතාවගේ සම්පත් මේ රටේ දින මහජන දේපළ අවභාවිත වළක්ව ගැනීමට අපි පැහැදිලි පිළිස්ස වගේන කාරණේ මේ මොහොතේ කියන්න ඕනේ. එන් ප්‍රාන්තයෙන් ලැබෙනවා නාවික හමුදාවට ශිෂ්‍යත්වයක් දක්ෂතම නාවික කෙනෙක් නිලධාරියක්. ඒ ලැබෙන අවස්ථාව වරප්‍රසාදය රටේ ජාතික වශයෙන් ලැබෙන වරප්‍රසාදය දක්ෂතම කෙනාට තමයි මේ අවස්ථාව උදා වෙන්නේ. නමුත් දක්ෂයාට තිබිය යුතු අවස්ථාව මගහැරලා ඒක අතහැරලා ඒ අවස්ථාව හිමි කරමින් දේශපාලනික බලය පාවිච්චි කරලා ජෝෂිත් රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පුතාට තමයි ඒ අවස්ථාව දීලා තියෙන්නේ. ඔව් ඒ රටට ගිහිල්ලා ඒ අවස්ථාවට අවස්ථාව උදා කරගෙන නමුත් ඒ පුහුණු පාඨමාලාව එතුමා අසමත් වුණා. ඒ අසමත් වෙලා අවසානයේ ඔහු ලංකාවට එනවා. ඊට පස්සේ අවස්ථා දෙකක් ලැබෙනවා. දෙවෙනි අවස්ථාවත් ඒ විදිහම දේශපාලනික සම්බන්ධතා තියෙන කෙනෙකුට තමයි අවස්ථාව දීලා තියෙන්නේ. ඒතොර දක්ෂයෙකුට හිමින් වුණ අවස්ථාව ලැබුණේ නැහැ. දැන් මෙතෙක් කල අපේ රටේ නාවික හමුදා හමුදාපතිවරු ඒ තත්ත්වයේ වරප්‍රසාද ලැබලා ඒ කීර්තිරාමයේ මේ රටේ ගෞරවය රැක්කා. නමුත් අපිට මේ සිද්ධියත් එක්ක ජාතියට අපේ රටේ යන තරු කැලලක් පැල්ලමක්
දැන් මෙතනින් පස්සේ අපේ රටේ නාවික හමුදා ශාස්ත්‍රයේ ඒ ප්‍රධාන නිලයන්ට ඒ වරප්‍රසාද බහතු ලංකාවට ලැබෙන ජාතියට ලැබෙන රටට ලැබෙන ඓතිහාසික විශේෂ අවස්ථාවක්. ඒ අවස්ථාව අපේ ජාතියට අද අහිමි වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු හානිය පුද්ගලිකව බලපාන සිද්ධ වෙන වඩා ජාතිර චල කැලලක් ඒ නිසා අපි තාමත් ඕනෑකම ඉල්ලා සිටිනවා මේ පිළිබඳව රට කෙරෙහි ඉතලා මේ රටේ ජාතික වටිනාකම ඉතලා ඓතිහාසික අපේ රටට ලැබිච්ච වරප්‍රසාද දෙලියෙන් මේ ගැන පැහැදිලි පරීක්ෂණයක් කරලා ඉක්මන් තීන්දුව කරගෙන මේ රටේ එම අවස්ථාව මේ රට නැවත දිනා දෙන්න අරගෙන දෙන්න කියන කාරණේ තාම ඕනෑකම අපි ජාතික ගැලුම වශයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවෙදී.